आनंद अभिनायक महता निर्माण कर अप्पाची टेलीफुटांते नरबबू ओबट ऐ आमतक वेन बह मम मेघना के लहंदुन्नट कैमति ඒ චරිතය තවම මිනිස්සුන්ට මතකයේ තිබීම සතුටුයි. ඒ චරිතය වෙනුවෙන් රයිගම් සම්මානවලේ හොඳම සහාය නිළිය විදියට නොමිනේට් වුණා. රූපවාහිනී රාජ්‍ය සම්මානවලේ රංගන හිමි ජූරියේ විශේෂ සම්මානය ලැබුණා. පරිස්ථාන නයනිදුලා ස්මිත් නම් වූ විදේශගතව සිට ලංකාවට පැමිණෙන ආඩම්බර විහැකි ජයග්‍රහණයක් රැගෙන ප්‍රියමනාප ලෙන්ගතුකමකින් යුත් පරිස්සයගේ ජයග්‍රහණය පිළිබඳ සිටින්නේ නිහතමානී ආඩම්බරයකින්. Miss Grace International 2020 කිරුළ ලැබෙන්නේ මට. මේක cultural pageant එකක්. මුල්ම වතාවට තමයි මේක සංවිධානය කරලා තිබුණේ. මම දැනට ඉන්නේ බෙලරූස් වල. විටෙප්ස් රාජ්‍ය විශ්වවිද්‍යාල තුන්වන වසරේ වෛද්‍ය ශිෂ්‍යාවක්. අපි යුනිවර්සිටි එකේ cultural head කීවා පරිස්සා. ඔයා තමයි මේකට සුදුසුම කෙනා කියලා. එයා කියනකම් මම මෙහෙම තරගයක් ගැන දැනගෙන හිටියේ නැහැ. මුලින් ගොඩක් අය ඉදිරිපත් වෙලා තිබුණා අවසන් වටේට තීරුණේ මායතුරු හත් දෙනයි වයස 22 සුන්දර තරුණියක් වන ඇගේ පියා සුමිත් ප්‍රසන්න ලාල් සිරස රූපවාහිනී මාධ්‍යාලයේ ප්‍රධාන විධායක කැමරා අධ්‍යක්ෂකවරයා මව යමුනා දනපාලිය ඇගේ සොහොයුරා බිසඳ බාතිලය සිතේ කාලයක් තිස්සේ පැලපදිවන්ව තිබූ ආසාවකට හදිසියෙම දොරටු විවර වූ බවට ඇය අපට ප්‍රකාශ කළා මම පොඩි කාලේ ඉඳලා මාසකලේ වෛද්‍යවරියක් වෙන්න අපච්චි මට පොඩි කාලේ ඉඳලම මගේ රෝසමලකින් මම ලස්සනයි ඇති කියලා මටම හිතෙනවා අම්මා කියනවා ආ ඉගෙනගෙන ඉවරුණු කාලෙක මම ආසයි ඔය රූරජින තරගයට ඉදිරිපත් වෙනවා දකින්න කියලා ඉතින් මගේත් හිතේ ඒ හැම දෙයක්ම තිබුණා ඇයි හීනකින්වත් නොසිතූ මේ අහම්බයක් ගැන කියන්නේ උතුරා යන සතුටෙන් සිනහවකින් ඇත්තටම මට පුදුමත් හිතුණා ඒ හැමෝම හරිම ලස්සනයි වගේම ගතිගුණත් බොහොම ඉහළයි චීනය කසකස්ථානය තුරුක්මිනිස්ථානය සහ රුසියාවෙනු තරගකාරීන් සිටියා ඔවුන්ගේ සුහදශීලීත්වය මට ලොකු හයියක් වුණා ඉතින් ඉංග්‍රීසි භාෂාව හොඳට තේරුණු එක තරගකාරියක් හැටේට තේරුණාද හල හැමෝම ආයෙත් කියලා දුන්නා සෑම සංස්කෘතියකටම එක සමානව ගරු කළ යුතු බව සහ දරාගත යුතු බව ජනගත කිරීම මෙහි තරග සංවිධායකයන්ගේ අභිප්‍රාය වී තිබුණා ඒ සඳහා ප්‍රධාන වට දෙක ඔස්සේ තරග කිරීමට සිදු වූ බවත් මා වැඩිපුර දක්ෂකමක් ඉදිරිපත් කිරීමේ පළමු වටේ සඳහා මම රටට ආවේනික ආහාර සකස් කිරීම දෙවැනි වටේ සිදු කළ බවත් ඇය පැවසුවා මම නර්තනයේ දක්ෂයි ඉතින් මේ තරගයේ එක් අංගයකට මම ඉදිරිපත් කළේ නර්තන අංගයක් ඒ කැන්ඩියන් හිඳි සකූතු එක නිර්මාණය වුණු නර්තනාංගයක්. ඒට නිෂෙන් රත්නායක, නිකේෂ් කෝසල සහ ගෞතම නිෂෙන් යන මගේ මිත්‍රයන්ගේ සහය ලැබුණා. විනිශ්ච මණ්ඩලයේ හොඳ ප්‍රතිචාර ලැබුණා. මට හොඳට උයනවා. ඉතින් කෑම වර්ග 20ක් විතර හැදුවා. විනිශ්ච මණ්ඩලයේ හිටපු අයගේ ඇස්වලට කඳුළු වෙනකම්ම කෑවා. බෙලාරාස්වල ඉන්න ලංකාවේ යාළුවෝ ගොඩක් අය මට උදව් කළා. ලංකාවේ මගේ යාළුවෝ දෙන්නෙක් වෙන ශානුද්‍ර පියසත් සහ සංජලි පතිරණවත් මතක් කරන්න ඕන. මට මේ ලොකු ගෞරවයක්. පළමුවෙනි මිස් ග්‍රේස් වීම ගැනත් මට තියෙන නිහතමානී ආඩම්බරයක් නොහිතපු වෙලාවක මගේ රට ලෝකයේ ඉදිරියේ ඔසවා තබන්න මට අවස්ථාවක් ලැබීම ගෞරවයක් ආයෙත් මේග්නා වැනි මතකයේ රැඳෙන චරිත කරන්න කැමති නැද්ද කතාව හමාර කරමින් අපි ඇයගෙන් විමසුවා රෝස කැලේ සිරස ඩාන්ස් ඉන්ස්ටා කියන චිත්‍රපට නොදුටු මල නාට්‍ය වගේම පුංචි පැංචි වැඩසටහන දෙරණ ලිටල් ස්ටාර් වැඩසටහනත් ඒ කාලේ මම නිවේදනයෙන් දායක වුණා ඉදිරියටත් රංගනයෙන් දායක වෙන්න ආය අවස්ථාවක් ලැබෙනකල් ආශාවෙන් බලන් ඉන්නවා